සුබ සන්ධ්‍යාවක් හැමෝටම. මම හවස මැසේජ් එකක් දැම්මා, සිස්ටම් චේන්ජ් කරන්න වෘත්තීය සමිති සූදානම් වෙනවා කියලා. ඒ ගැන තමයි මේ ලයිව් එක එන්න හිතුවේ. පහුගිය කාලේ මේ පවුල් පාලනය අයින් කරන්න වෘත්තීය සමිතිවල ලොකු දායකත්වයක් අපිට ලබා දුන්නා. අපිට විතරක් නෙමෙයි, මේ රටේ ජනතාව වෙනුවෙන් ඒ දායකත්වයක් ලබා දුන්නා. මා ඒ සිස්ට ඊට පස්සේ මේ රටේ මිනිස්සු සිස්ටම් චේන්ජ් එකක් තිබ්බොත් හොඳයි කියලා කිව්වා. මං ඒ හැම වෙලාවකම කිව්වේ සිස්ටම් චේන්ජ් එකක් කියන එක බොහොම කාලයක් ගත වෙන වැඩක්. ඒ වෙනුවෙන් අපි දැම්ම වැඩ පටන් ගන්නට ඕනි. ඒ වැඩ පටන් ගත්තොත් අපිට ඉතාමත් කෙටි කාලයකින් අපිට සිස්ටම් චේන්ජ් එකකට යන්න පුළුවන්. හැබැයි සිස්ටම් චේන්ජ් එකක් එක දවසකින් සිද්ධ වෙන්නේ නැහැ කියන එක තමයි මම කිව්වේ. ඉතින් මම අද කතා කරන්නේ මේ අපිත් එක්ක දායක වුණ වෘත්තීය සමිති කොහොමද මේ සිස්ටම් චේන්ජ් එකට දායක වෙන්නේ කියන කාරණය. ඉතින් ඒ සිස්ටම් චේන්ජ් එක කරන්න ඒ සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍යයි කියපු වෘත්තීය සමිති ක්‍රියා කළ යුත්තේ කොහොමද කියන ආකාරය පිළිබඳව කතා කරන්න. අපි දන්නවා වෘත්තීය සමිති හැම වෙලාවෙම ඔවුන්ගේ සේවකයන් වෙනුවෙන් පෙනී සිටිනවා, සේවකයන්ගේ කාර්යක්ෂමතාව වෙනුවෙන් පෙනී සිටිනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම වෘත්තීය සමිති මේ සිස්ටම් චේන්ජ් එකට ලොකු දායකත්වයක් දෙන්න පුළුවන්. ඉතින් මම අද කියන්න යන්නේ අපි ගත්තොත් එහෙම වරායේ වෘත්තීය සමිති තියෙනවා, ඒ වගේම ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ වෘත්තීය සමිති තියෙනවා, ඒ වගේම පෙට්‍රෝලියම් එකේ වෘත්තීය සමිති තියෙනවා, ඒ වගේම ශ්‍රී ලංකන් එයාලයින් සමාගමට අදාළ වෘත්තීය සමිතිත් තියෙනවා. මෙන්න මේ ප්‍රධාන ආයතන හතර අපේ රටට විශාල විදේශ විනිමයක් ගේන්න පුළුවන්. ඒ වගේම පාඩු ලබන රාජ්‍ය ආයතන, අකාර්යක්ෂම රාජ්‍ය ආයතන. ඒ හින්දා මම ওই වෘත්තීය සමිතිවල සියලු දෙනාගෙම ඉල්ලීමක් කරනවා, මේ සිස්ටම් චේන්ජ් එක අපි වෘත්තීය සමිතිවලින් පටන් ගමු. පටන් අරගෙන ඔබට පුළුවන් නම් මේ ආයතන පාඩු ලබන්නේ කොහොමද කියලා හොයලා, ඒවට හේතු හොයලා, ඒවට විසඳුම් යෝජනා කරන්න. ඒක ඉතාමත් හොඳ සිස්ටම් චේන්ජ් එකක ආරම්භයක් වෙයි. ඒ වගේම වෘත්තීය සමිති වලට පුළුවන් නම් ඔය ආයතනවල ඉන්න අකාර්යක්ෂම සේවකයෝ කවුද කියලා හොයලා උන් කාර්යක්ෂම කරන්නේ කොහොමද කියලා කියන්න. අපි හිතනවා ඒක හොඳ සිස්ටම් චේන්ජ් එකක් වෙයි. ඒ වගේම ඔය වෘත්තීය සමිති වලට පුළුවන් නම් මේ රටේ ජනතාවගෙන් ගන්න හැම බදු මුදලකටම සාධාරණයක් වෙන විදියට ඔය ආයතන මේන්ටේන් කරන්නේ කොහොමද කියලා සමාජයේ දැනුවත් කරන්න, ඒ වගේම ওই ආයතන වල ඉන්න ප්‍රධානීන්ට බල කරන්න දැනුවත් කරන්න. මම හිතනවා ඒක හොඳ සිස්ටම් චේන්ජ් එකක් වෙයි. ඒ නිසා මේ රටේ ඉන්න වෘත්තීය සමිති මේ වෙලාවේ මේ රටේ ජනතාව වෙනුවෙන් ජනතාවගේ වන බදු මුදලින් මේ රටට උපරිම සේවයක් කරන්නේ කොහොමද කියලා වැඩ කරනවා නම්, ඒ වෙනුවෙන් ක්‍රියා කරනවා නම් ඒක හොඳ සිස්ටම් චේන්ජ් එකක් වෙයි. ඒ හින්දා මේ රටේ ඉන්න ඔය කියන අඩුතරම ඔය කියන ආයතන හතරේ වෘත්තීය සමිති ටිකවත් ඉස්සරහට ඇවිල්ලා අපි මේ සිස්ටම් චේන්ජ් එක පටන් ගමු. අපි මාස කීපයක් ඇතුළත පෙට්‍රෝලියම් එක ලාභ ලබන ආයතනයක් බවට පත් කරනවා. ඒක නිසා අපි අනිවාර්යයෙන්ම මේ රටේ ඉන්න අකාර්යක්ෂම සේවකයෝ කවුද කියලා අඳුර ගන්නවා. ඒ වගේම ඉහළ නිලධාරීන් වැටු ඉහළ ප්‍රමාණවලින් ලබමින් මේක බංකොලොත් කරන්න හදනවා නම්, මේකට හොඳ ස්ට්‍රැටජීස් දෙන්නේ නැත්නම් අපි ඒක වෙනුවෙන් හඬ නගනවා කියන තත්ත්වයට පත් වෙලා වෘත්තීය සමිති එක දිගට අපි මේ සිස්ටම් චේන්ජ් එකට දායක වුණොත් අපිට හිතනවා අපිට සුන්දර රටක් ඉතාමත් ඉක්මනින් නිර්මාණය කරන්න පුළුවන් වෙයි කියලා. ඒ හින්දා සියලුම වෘත්තීය සමිති වලින් මම ඉල්ලා සිටින්නේ මේ වෙලාවේ ඔබ ජනතාවගේ පැත්ත අරගෙන මේ සිස්ටම් චේන්ජ් එකට ලෑස්ති වෙලා රාජ්‍ය ආයතන තුල වෙන අකාර්යක්ෂමතා, රාජ්‍ය ආයතන තුල වෙන දූෂණ නවත්තන්න ක්‍රියා කරන්න. ඒ වගේම මේ වෘත්තීය සමිති ටික එකතු වෙලා රාජ්‍ය ආයතන වල නිලධාරීන් කොහේ හෝ මේ රටේ නීතියට පිටින් දෙයක් කරනවා නම්, එහෙම නැත්නම් අත යටින් දේවල් කරනවා නම් ඒවා හෙලි කරන්න. සමහර විට සමහර ආයතන ගැන කතා කරද්දී බොහෝ දෙනෙකුට හිතෙන්න පුළුවන් මේ පුංචි සේවකයෝ ගැන තමයි අපි මේ කතා කරන්නේ කියලා. ඒ කියන්නේ මම ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක ගැන කතා කරපු වෙලාවේ කතා කරේ ඒකේ ඉන්න කම්කරුවා ගැන නෙවෙයි, මේකේ ඉහළ ඉඳගෙන මේකට මේ පාඩු ලබන ආයතනයට වග කියව යුතු නිලධාරීන් ගැන. මා කතා කරන හැම ආයතනයක් ගැනම කතා කරන්නේ මේකට වග කියව යුතු ඉහළ වේතන ලබන නිලධාරීන් ගැන. ඉතින් මම දැන් කතා කරන්නේ හැම වෙලාවෙම ඉදිරියට එන වෘත්තීය සමිති ගැන. ඒ වෘත්තීය සමිති වලට පුළුවන් මේ රටේ සිස්ටම් චේන්ජ් එක පටන් ගන්න. හැබැයි ඔබ චේන්ජ් වෙන්නේ නැතුව අපිට රටේ සිස්ටම් චේන්ජ් එකක් ගැන හිතන්නවත් බෑ. ඒ වගේම අපි දැක්ක පහුගිය කාලේ ගුරුවරු වෙනුවෙන් අපි බොහොම හඬ නැගුවා ගුරුවරුන්ගේ පැත්ත අරගෙන. ගුරුවරුන්ගේ වෘත්තීය සමිති තිබ්බා. මේ ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සමිති එකතු වෙලා අපිට උදව් කළා. ඉතින් මම ඒගොල්ලන්ගෙනුත් ඉල්ලලා හිටිනවා මේ රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ස්කිල්ෆුල් සිස්ටම් එඩියුකේෂන් සිස්ටම් එකක් ගේන්න කියලා ඔබ බල කරන්න පටන් ගන්න. ඔය වෘත්ති ගුරු විදුහල්පති වෘත්තීය සමිති ටික එකතු වෙලා
මේ රටේ දරුවන්ට මානසික නිදහසකින් යුතුව වැඩ කරන්න ඉගෙන ගන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්න පාසලෙන් අවුට් වෙන දරුවෙක් මේ රටට ඵලදායි දරුවෙක් බවට පත් කරන්න පුළුවන් ක්‍රමවේද ඉල්ලලා ඔබ හඳුනා ගන්න. අන්න එහෙම සිස්ටම් චේන්ජ් එකක් කරන්න. ඒ වගේම ඔබ පාසලකට ගියොත් ඔබට බලා ගන්න පුළුවන් සමහර පාසල් ඉතාමත් දක්ෂල විදිහට සමහර විදුහල්පතිවරු මැනේජ් කරනවා. හැබැයි සමහර පාසල් ඉතාමත් අකාර්යක්ෂම විදිහට තමයි මැනේජ් වෙන්නේ. අන්න ඒ අවස්ථා හොයා ගන්න. ඔබ බලන්න පන්ති භාර ගුරුවරයෙක් තමන්ගේ පන්තියේ දරුවට ටියුෂන් එකක් කරනවා නම් අන්න ඒක එතිකල් නෑ. ඒකට හේතුව පන්තිය උගන්නන දේ එළියේ ඇවිල්ලා වෙනම සල්ලි අරගෙන උගන්නන්න වෙනවා නම් එතන මං හිතන්නේ එතිකල් නෑ කියලා. මම කියන්නේ ගුරුවරුන්ට ටියුෂන් කරන්න එපා කියන එක නෙමෙයි. හැබැයි පන්ති භාර ගුරුවරයා පන්ති ඉන්න ළමයට ටියුෂන් එකක් කරනවා නම් ඒක හෘද සාක්ෂියට එකඟව එතිකල් නෑ. මෙන්න මේ වගේ ඒවා ගුරු විදුහල්පති ඔය වෘත්තීය සමිති වලින් එළි දක්වලා අන්න ඒ වගේ අයට කියන්න එහෙම කරන්න එපා. මේ රටේ මිනිස්සු වෙනුවෙන් අපි මෙහෙම කරමු කියලා. ඒකින්ද මම මේ කියන්නේ අඳුරු පැත්ත. ඒක නිසා අපි සිස්ටම් එක චේන්ජ් කරන්න මේ වෘත්තීය සමිති වලින් පටන් ගමු. මොකද ඔබ කියන දේ අපිට තේරුණා. ඔබ අපිට උදව් කරා. දැන් අපි ඉල්ලන මේ රටම ඉල්ලන සිස්ටම් චේන්ජ් එක වෙනුවෙන් වෘත්තීය සමිති එකතු වෙලා දායකත්වයක් දීලා මේ සිස්ටම් චේන්ජ් එකට යන්. මොකද මේ රට වෙනස් කරන්න අපිට පොඩි කාලයක් යනවා. ඒකේ ප්‍රධාන දෙයක් තමයි අධ්‍යාපනය. ඊට පස්සේ මේ පාඩු ලබන ආයතන, ලාභ ලබන ආයතන බවට පත් කරන එක. ඉතින් ඒ නිසා අපි අනිවාර්යයෙන්ම දැවැන්ත සිස්ටම් චේන්ජ් එකකට යන්. ඒකට වෘත්තීය සමිතිවල දායකත්වය ඉතාමත් වැදගත්. ඒ හින්දා වෘත්තීය සමිති නායකයන්ගෙන් මම ඉල්ලා සිටිනවා අපි හැම වෙලාවෙම සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලනවා නම් ඒක ඔබෙන් මගෙන් පටන් ගමු. මේ රටේ ජනතාවගේ බදු මුදලට දශමිකවත් අසාධාරණයක් නොවන රාජ්‍ය සේවයක් වෙනුවෙන් අපි කැපවෙමු. ඒ වගේම මේ රටේ ජනතාව වෙනුවෙන් උපරිම සේවයක් ලබා දෙන්න පුළුවන් රාජ්‍ය සේවයක් වෙනුවෙන් අපි කැපවෙමු. ඒවා වෙනුවෙන් අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරමු. ඒ වෙනුවෙන් ඔබ ඉස්සරහට එන්න මේ සිස්ටම් චේන්ජ් එක පටන් ගන්න. ඒකින්ද මේ රටේ සියලුම වෘත්තීය සමිති වලින් මා ඉල්ලා සිටින්නේ. මම මේ කාරණා කීපයක් පමණයි ඔබට කිව්වේ. තවත් බොහෝ දේවල් තියෙනවා. හැබැයි මේ වීඩියෝ එක දීර්ඝ වෙන නිසා එහෙම කතා නොකර ඔබට මේ පුංචි මැසේජ් එක දෙන්නයි අවශ්‍ය වුණේ. සිස්ටම් චේන්ජ් එක පටන් ගන්න වෘත්තීය සමිති හැමෝම එකතු වෙන්න මා කියනවා. එහෙම වුණොත් ජනතාව ඔබටත් සහාය දෙයි. ඔබගේ පටිබත වැඩි කරගන්න කරන වෘත්තීය සමිති වලට වඩා ජනතා සහයෝගයක් ඔබට ලැබෙයි. ලාභයක් උපයන ආයතනයක් බිහි කරන්න කරන වෘත්තීය සමිතියක් වෙනුවෙන් ඒ වගේම ඔබේ බෙනිෆිට් එකක් වෙනුවෙන් කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට වඩා මේ රටේ ජනතාව එකහෙලා ඔබ සමග ඉඳී ඔබ මේ පාඩු ලබන ආයතන, ලාභ ලබන ආයතන බවට පත් කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙනුවෙන් ඒනින්ද මා ඉල්ලා සිටිනවා මේ රටේ ජනතාව මේ රටේ රාජ්‍ය සේවය වෙනුවෙන් බදු ගෙවන්නේ මේ රට සුන්දර රටක් කරයි කියලා බලාපොරොත්තු වෙන. ඒක වෙනුවෙන් ඔබත් මමත් කැපවෙමු. ඒ වෙනුවෙන් මා ඔබට මගේ අදහස් ටික ඉදිරිපත් කරේ. මා හිතනවා ඒ සුන්දර රට ඉස්සරහදී බිහි කරගන්න අපිට මේ වෘත්තීය සමිති වල හැමෝම උදව් කරයි කියලා. ඔබට ජය.